විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති ගෙන ඇති තීරණ මගින් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වී ඇති බවට ප්‍රකාශ කරමිනුයි විශ්වවිද්‍යාල සිසුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. දැයි දෙක ඉඳලා අකණ්ඩ වෘත්ති සමිති වැඩවර්ජනයක් කරන අනධ්‍යන කාර්යමණ්ඩලයේ එනකොට දවස් 67ක් 67න් අපිට දැන් සතියකට පමණ පෙර ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ගන්නන්න හදලා තියෙනවා ලෙක්චර්ස්. ඒවට මේ පටන් ගන්න තියෙන අපේ සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එක අපේ ෆස්ට් සෙමෙස්ටර් එකේ අගසයි දෙකට වෙච්ච දෙයක් නැහැ. ඒ වෙනුවෙන් කිසි රජයේ මේ වෙනකන් කිසි පියවරක් අරගෙන නැහැ. ඒ වෙනුවෙන් අද අපි අපේ අයිතීන් උල්ලංඝනය වෙච්ච එක ගැන මානහිමිකමකට පැමිණිලි කරන්න යනවා. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ එකල්දිග අකණ්ඩව දින 60 ගානක් විශ්වවිද්‍යාල වහලා ලංකාවේ අනාගත පරපුර විභාගයක් තියාගන්න බැරුව මේ ළමයි විභාග ප්‍රවාහයෙන් ඉවත් වෙලා තැන් තැන් වල අයාලේ ගිහිල්ලා තැන් තැන් වලට වෙලා ඉන්නවා. හිතුවක්කාර විදිහට වෘත්ති සමිති ක්‍රියාවේ එදිම යනවා. ඒගොල්ලොත් නම්ශිල් වෙන්න ඕනේ, එක්ක අධ්‍යාපන අමාත්‍ය නම්ශිල් වෙන්න ඕනේ. මේ සියලුම ක්‍රියාවන් නිසා මේ ළමයින්ගේ අධ්‍යාපනය දින 60 ගානක් නැති වෙලා තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල හොඳින් ක්‍රියාත්මක වෙනවා. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවිඳ වැටිලා තියෙනවා. එතකොට මෙතනින් මුදල් ගෙවලා ඉගෙන ගැනීමේ හැකියාවක් නැති අසරණ මේ සාමාන්‍ය පන්තියේ ළමයි තමයි ඊටම අසරණ තත්ත්වයට පත් වෙන්නේ.